අපිට අමාරු වෙයි ජූඩා නෑව බල්ලපන් අරු කරපු බලු වැඩේ ඌ සතෙබ්බා ඌ අපේ සින්දුව උත්සව දවසේ තමයි අපිට තේරුම් ගන්න තිබ්බේ ඌ මොන જાතියේ සතෙද්ද කියලා ආයකරකාරයත් මේකට හවුල් බා එකමම ෂේප් එක කවරලා හිටි අනිවාර්යෙන් නැත්තම් ඌ එතනට එන්නේ මොකට ඌ මේකේ ප්‍රධාන චරිතය හිටාංකෝ හිටාංකෝ අපි හිමීට බෙහෙත්ියක් දායන ෂේප් එකේ කයියක් ගාමු අපි පොලිසිය ඇන්ට්‍රියක්වත් දාමුද බා නෑ නෑ පිස්සු පිස්සු ඇන්ට්‍රියක් දැම්මත් බං අලු විහාරකාරයට ඔක ලීක් වෙනවා නානගේ දුවහර එහෙනම් අපි මේක ගොඩින් විසඳගමු ඕකට කලින් බෙහෙත්ියක් දාගෙන ඉන්න ඕනේ බා හිඳාංකෝ ඉල්ලන්න ඔත්ත ගන්න ඕනේ බා අබියෝ ඔන්න නැනේ බඩියෝ මේ කොහෙ වටින්න ගෑනියෙකුට මොකද්ද බන් තියෙන අමාරු අපියෝ ගිහින් ඇරලා බන් ඔය අලු යාර කිව්වයි කියලා කිව්වේ මේ නම් ඉතින් බන් ඒ මිනිස්සයා එතනදී එක කියනවනේ මේ ගෙදරින් ඇවිල්ලත් විනාඩි 5කට 10කට පස්සේ වන්නේ නෑ කමන්නෑ බන් අපි ඒක ගානේ නැංගි නෑනේ බණ්ඩය වද දන්නේ නැනේ බණ්ඩ කොහොමද බං ඔය වගේ කෙල්ලෝ යන්නේ ඕකත් දන්න කෙල්ලෝ නෑ ඉතින් අද කාලේ කවුද සල්ලි වලට ගන්න බැරි කතන්දර අහන්න වෙන්නේ නෑනේ බං ඔය කොල්ලවත් උඹ රින් ගන්න නැතුව හිටියානම් අනිත් එක කෙල්ලෙත් ගිහිල්ලා ඉන්න තරම් සුදුසු තැන නෙමෙයි එතන ඇයි මොකක්ද ඒකේ තියෙන වැරද්ද වැරද්ද එතන කොල්ල රොත්තක් ඉන්න එක අම්මේ මේ ලෝකෙ කොහෙවත් කියලා නැහැ කෙල්ලන්ටයි කොල්ලන්ටයි එකට ඉන්න හොඳ නැහැ කියලා මේ අපේ උන් තමයි පොඩි කාලේ ඉඳලා කෙල්ලන් වයි කොල්ලන් වයි වෙන වෙන ඉස්කෝල වලට දාලා වෙන් කරන්නේ මිශ්‍ර පාසලක උනත් බලන්නකෝ කෙල්ල වෙන පැත්තක කොල්ල වෙන පැත්තක නෝක තමයි මේ රටට වෙලා තියෙන හෙනේ හරි දැන් කියපන් බලන්න මොකද්ද ඔය හෙනේ නෑ මොකද්ද ඔය හෙනේ හෙනේ තමයි ගෑනුන්ට පිරිමි පිරිමින්ට ගෑනුයි මැජික් එකක් කරපු එක වෙන් කරලා ඉන්න පුරුදු කරපු රටක උන් දෙගොල්ලන් එකට ආවහම නිකන් අමුතු සත්තු జాතියක් වගේ දැන් මොන සත්තු උනත් කමක් නෑ උඹ උන් එක තියෙන ආශ්‍රය නවත්තහ එච්චරයි විශේෂ බානු කැත් එක නෑ තාත්තේ මන් නවත්තන්නේ නෑ මට උන්ව විශ්වාසයි මගේ අම්මා තාත්තවත් මාව තේරුම් අරන් නෑ ඒ තරම් අපිට උඹව තේරෙන්නේ අපි උඹව තේරුම් අරන්ම නෑ බන්ටි නෑ තමයි තේරුම් අරගෙන නෑ තමයි ඒකනේ මේ විදිහට මට කෑ ගහන්නේ අනිත් එක අර පිස්සු ඕන්තුගේ කතා අහලා අර බානුගේට තාත ගිල කෑ ගැහුවා දැන් ඔය මුකුත් කතා කරන්න ඕනේ නෑ උඹට ආයේ හයන්න බෑ නෑ මං යනවා හරි පුළුවන් නෑ යම බන් පුළුවන් නෑ යම බන්ටි කොහෙද යන්නේ එයි මේ කතා කරපන් කොහෙද යන්නේ බන්ටි අන්න බං අර යනවා ඒකනේ ෂේ දැන් මොකද කරන්නේ මම පස්සේ යන්නද වැඩක් නැහැ ඔය යන තැනක ගිහිල්ලා එද්දෙන් අපි කියපු දෙයක් මෙහෙම කියලා කනකටවත් ගත්තද ලහංකෝ දැන් මේකෙන් වෙන්නේ නිකන් බොරුවට අපි නෝන්ඩි වෙන එකනේ නෑ දරුවේකට උනත් නෝන්ඩි වෙන එක සීමාවක් තියනවනේ බා බ්‍රවුන්ස් විශ්වාසයෙන් එන බ්‍රවුන්ස් ටැෆි රත්තරන් ටැක්ටරි
ඒ මේ මොකද මේ? ඒක සෙටින් නෑ අම්මචා. සෙටින් එකක්? ඔව්. උන් අපිට දැනගට එන්න කියලා වාහන දෙකකින් පොරවල් සෙට් එකක් බෑලා අම්බානකට නෙළුවා. ඒ උඹලට අමාරුද? උන් දෙන්නා ටිකක් තුවාලයි බා. මගේ නම් මේ මුළු ඇඟම තැලිලා බන් තියෙන්නේ. එනකම් අපි ඩිස්පෙන්සරිට ගිහලා බේටියක් දාගෙන ආවේ. ඒ බොට කියන මාර කේස් එක බං එතන නානායක්කාරය හිටියානේ. නානායක්කාරයයි නානායක්කාරයේ ගෝලියෝ සෙට් එකයි. නානායක්කාරය කියන්නේ අපේ නානායක්කාරය? ඔව් ඔව් අපේ නානා. ඌ තමයි අරූගේ ඇඩ්වයිසර්. උදලට බං මූ ආවේ. මූ එන ගේමක් දාලා මාර සෙල්ලමක් ගාලා බේරගත්තේ. යකෝ මූව මරන්න එපැයි. අපේ සින්දුවත් උස්සලා කොල්ලන්ටත් ගහනවනේ. බෑ යෝකට රිටර්න් එක දෙන්න ඕනේ ළඟදිම. අනේ මේ මගුලක් කතා ගන්න නැතුව හිටපන්. දැන් ඔය ගියානේ ඔය රිටර්න් එක දෙන්න. හම්බුනේ ලස්සනට. මගුල තමයි රිටර්න් එක. මේ පොඩ්ඩයි හිටා. මම වෙනිවල් ගැට ටිකක් අරන් එන්න. තම්බල විවම ඔය ඇඟේ පතේ අමාරු නැති වෙලා යයි බා. අටමාරුයි බං. ඒ උඹට අටමාරුයිද? නවගෙන්ද බං උන්නේ ගැහුවේ? පොළු වලිනුයි අතුනුයි පයිනුයි බං ගැහුවේ. අපිට ඉතින් ඔම ගාගෙන පුරුදු නැහැනේ බං. බ්‍රවුන්ස් විශ්වාසයෙන් එන බ්‍රවුන්ස් ටැෆි රත්තරන් ටැක්ටරි. ඔයාලා සැරෙන් සැරේ සීඇඩින් වගේ මේ ගෙදරට හොරෙන් කඩාපයින්නේ. එහෙම පැනෙල්ලක් නෑනේ නිකන්. නෑ උනට එන විදිහ මට අල්ලන්නේ. අල්ලන්නේ කියන්නේ මෙහෙ මොකක් හරි හොරයක් තියෙන හින්දානේ. නෑ නෑ කිසිම හොරයක් නෑ. මට එහෙම හොර කරන්න උවමනාවකුත් නෑ. මං අහගෙන. ඔයා බොහොම ආදරණීය ටෙලිෆෝන් කෝල් එකක් ඉන්නවා. ටෙලිෆෝන් කෝල්? ඔව්. කාටද? කාත් එක්කද කියලා තමයි ඉතින් මටත් දැනගන්න ඕන. නංගි මේ මං කාත් එක ටෙලිෆෝන් කෝල්ස් වල හිටියත් ඒකව අදාළ කරගන්න එපා. ඒක මගේ වැඩක්. අනිත් එක ඔයා කවදාවත් අනුන්ගේ ටෙලිෆෝන් කන්වර්සේෂන්ස් හොරෙන් අහන් ඉන්න පුරුදුනේ. අනේ මේ මං හොරෙන් අහන් හිටියේ නෑ මට ඇහුණා. මං ඔයාට වැරද්දක් කියනව නෙවෙයි අයියා. ඔයාට එහෙම මොකක් හරි එෆ් එකක් තියෙනවා නම් කියන්න. අපි ඒක හොයලා බලලා කරමු. මේ යම්කෝ ලියෝට කැම දාන්න ඕනේ. අන්න අන්න යනවා. ගිහලා බල්ලෙකුට කැම ටිකක් දාලා පිනක් දාම කරගන්නවා. මෙතන අනුන්ගේ ටෙලිෆෝන් කෝල් අහන්න නේද? ඇයි? මොකක්ද දැන් ප්‍රශ්නේ? පිස්සු අම්මා මෙයාට මෙයාගෙන් එෆ් එකක් තියනවාද කියලා ඇහුවා ඒකට ඔය. ඉතින් එෆ් එකක් තිබුණාට කමන්නේ නෑනේ. හැබැයි අපිට ගැලපෙන එකක්. නෑ ඕගලන්ට ගැලපෙන එකක් නෙවෙයි මට ගැලපෙන එකක් නේ. ඔගලන්ට ගැලපෙන එක ඉඳලා තමයි මට මෙහෙම උනේ. ඉතින් අපි යුවා කියලා ගණන් ගන්නවත් නැහනේ. ආව වරවා මට හොයලා දුන්නේ බස් නායක නිලංගරියක්. එයා කරෙල්ල ගත්තා නම් එහෙම රුක්ෂානට වඩා හපන් එයා. පියා. බ්‍රවුන්ස් විශ්වාසයෙන් එන ගෝයන් කපන සාස්තරේ බ්‍රවුන්ස් යන්මාර්. ඩාලින් අක්කේ ඕ සිකුරයියේ කමින් කමින් සිකුරා කමින් 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 සිකුරා කමින්. Who are you, man? I am Banda. Oh, Banda. How are you? Why can't I tell you that you are not going to call me? Darling, Akka. Darling. Darling. Banda is coming in our house. You are get out. I'm angry. Oh, oh, brother.
මෙන්න මූට නම් අද වෙද්දි සිංහලත් අමතක වෙලා යමක් මොකද්ද උඹ මතක් කරන්න ආව යම මට සල්ල උත්තරයක් දීපන් උඹලා අලු විහාරයලේ ගෙදර යන එකේ අරමුණ මොකක්ද ඒ කියන්නේ උඹ දන්නවා පිහ ගියා කියලා උඹලා ගියා කියලාද දන්නවා උඹලා එහෙ ගිහිල්ලා කතා කරපු අකුරක් නැහැර මම දන්නවා ඒක මට කමන්නේ ඒක පැත්තකින් තියාංගු. උඹලා එහෙ අනේකේ අරමුණ කියහංගු මට. අරමුණ තමයි එක ලකුණු කිරි. අන්න ඒක එක. එතකොට දෙක මොකද්ද? මේමයි. උඹලා අපිව කපලා උන් එක්ක පාටි බාටි දාලා කීය කීය හරි ගන්නකොට උඹලට අමතකුණානේ අපි කියලා දෙන්නේ ඉන්නවයි කියන එකනේ. ඒක උන්ට නෙමෙයි උඹලට මතක් කරන්නයි අපිට ඕනුනේ. ඩාරින් උන්ටද මුන්ටද මට රයිදෙන උන්ට කිය. නෑ නෑ මං කියන්නේ මුන්ට. මුන් දැනගන්න ඕනේ අපිත් එක්ක වැඩක් කරන්න පටන් ගත්තා නම් අපිත් එක්ක මින්ද. බහරි. බහරි. අපිට ඕනේ උනේත් ඕක තමයි බා. ඕක තමයි පොයින්ට් එක. හැබැයි මචං උඹලත් එක්ක වැඩක් කරන්න බෑ. මම මේක උඹලට 100000 වාරයක් කියන්නේ. මම මචං වැඩේ කළා හැමෝටම සාධාරණව සල්ලි බෙදලා මට හම්බෙච්ච ගාන මම උඹලට දුන්නා. මං ඩීල් එක ගෙනාව කියලා මං වැඩිපුර සල්ලි ගත්තා. නෑනේ බා. හැබැයි උඹලම කෝ කරේ. මගේ තිබ්බ අන්තිම සතෙත් උඹලා හූරගෙන කෑවා. ඒක හරිද කියන්නේ? ඒක වැරදි ඩාලි. උඹ මූට පොලියට සල්ලි දුන්න එකත් වැරදි. තමුසේ මොනවද වැරදි කියන්නේ? තමුසේ දන්නවද මුන් අරුන්ගෙන් ගාණ කපන හැටි? මාසෙට 50000යි. පාටි බාටි වලට ගියාම තව ගණන්. අපට අරු සේරම විස්තරේ කිව්වා. ඒක තමයි බං කිය. උඹලා රත්තරම් බිත්තර දාන කිකිලෙක් මල්ලා. බඩ ඇතුලේ තියෙන ඔක්කොම බිත්තර ටික ගත්තා. දැන් උඹලට ඉතුරු ඒ බිත්තර ටික විතරයි. මේමයි පුතෝ. අපි බිත්තර තියාගෙන නිකන් ඉන්නේ නැහැ. තව බිත්තර දම්මනවා. එහෙම නැති වුණොත් අපි කිකිලිවත් මරාගෙන කනවා. එහෙම වුණොත් උඹලටත් නැහැ, අපිටත් නැහැ. මට කියන්න තියෙන මෙච්චරයි. උඹලට තාමත් ඉවසීම නැහැ. තණ්හාවෙත් සීමාවක් තියෙනවා ඔබ. ඉවසලා හිටාන්. හම්බෙන්න තියෙන දේ හම්බෙනවා. මම පෙරේද වෙන්නේ බාබා. උඹලා ඔහම සල්ලි ගොඩ ගහලා ඒට සුනාමියක් ආවොත් අපි ඔක්කොම මැරෙනවා. එතකොට උඹලා ඔය අස්සේ ගහන් ඉන්න සල්ලි වැඩක් තියෙනවද? තේරුම් ගන්න නෑ බාබා. ඇත්ත බං. ඩාලින් කතාව ඇත්ත. මං අහගෙන හිටියේ. යකෝ සුනාමියක් ආව නම් හෙට මොකද වෙන්නේ මං? ඔය යටිමඩි ගහගෙන ඉන්න සල්ලි ටික කීයකරි මට දීවොම් බං. කාලබිල ආතල් ගිමුකෝ තුනමයි කවුත් කෙලවෙනවනේ බං හරි හරි වා පන්නන්නකෝ අම්මේ පන්නනවා කප්පා පබ්ජි ගහිලා ලේසි නෑනේ වෙඩි තියනවා බලන් ඉන්නේ අර වැටු නැන්න තිප්පා පන්නපා පොඩ්ඩි ඒ පුෂ්පනෝනේ බෙල් කරන පොඩ බලන්නකෝ ළමයෝ පන්නනවා වැටුනට කමක් නැහැ බෙල් එක ගහනවා වැටුනට කමක් නැහැ උඩින් දාලා අම්මෝ ඒ වංගු ගන්න මෙහෙට ගන්නවා පුෂ්පනෝනේ බලන්නකෝ ළමයෝ පන්නනවා ආත්ති තිබ්බා අනික් එක කෝණික අයියෝ මගේ ෆෝන් එක බලන්න ඉඳපන් තෝගේ ෆෝන් එක මම දවසක බ්ලෙන්ඩර් එකට දාලා අඹරන්නේ නැද්ද කියලා ඒ පුෂ්පනෝනේ බ්ලෙන්ඩර් එකත් කරනවා නේද එතකොට ඊරිසියාව තියෙන ඊරිසියාව ඔබේ අරමුණු කරා යන ගමනේදී ඔබට ශක්තිය ජන ශක්ති ලයිෆ්
මේ රැවෙන. අද ලෙක්චර්ස් ඉවරෙද්දි රැවුණා. ලෙක්චර්ස් නෙමෙයි මොනවා තිබ්බත් රැවෙන්න කලින් ගෙදර එන්න ඕනේ නේද? මුන් ඔක්කොම හැදෙනවා එක විදියකට. අරකිනම් ඉතින් කමක් නැහැ. ඒකේ ජන වෙනස් කරන්න බෑනේ. අයියෝ මොකද අනේ වෙලා තියෙන්නේ? තාම නම් මට මුකුත් වෙලා නැහැ. මට මුකුත් වෙලා නැති හිතේ මේ ගෙදර ඉන්න උන්ට ඔක්කොම අමාරුව. මට මුකුත් උනා නම් ඉතින් පුළුවන් නේද ලක්ෂ 20 වල් දීලා අර නටවන්න හදපු ගෑනු මේ ගේ ඇස්සේ දාගෙන හුරුතල් කරන්න. ආ ලොකි මොකෝමි ඈ මොකද අම්මට එලා තියෙන්නේ ගණන් ගන්න එපා පුෂ්පන උනා මේ දවස් ටිකේ බල්ලට පූසට කරපොත්තට ඔක්කොටම බයිනවා ආනක් කර කියලා හිතාගෙන ඔයාලමට මොකද කියන්නේ දැන් මොකද ගෙදර තත්ත්වේ අම්මෝ අතිශයින් බය නැකයි වෙඩි නූලට ගිනි තියලා තියෙන්නේ කොයි වෙලේ පිපිරෙයි දන්නේ නැහැ තට්ටෝස් කාලා දැන් නම් ඉතින් කොහොමවත් ඉක්මනට පිපිරෙයි ගිනි තියෙන එකනත් ඇවිල්ලා නින්නේ ආ ඇත්තද ආහා මේ එක යුද්ධයක් ඇති තව සිවිල් යුද්ධ ඕනේ නැහැ හරි මේ මේ ඔයාලමට මහන්සි දෙන්න යන් අද මාරු කරගන්න අපි අම් PUBG ගන්න PUBG ගන්න PUBG PUBG අම්මෝ ලෝකයක් නැහැ මට PUBG වලින් තොර අම්මේ කොකෝ ආ ඉස්සෙල්ලා කොයින් ගන්න අමතක කරන්න අලුතෙන් ගහමු ඈ දෙන්න ඕනේ අරුවට අනේ පන්නන්නකො පොට්ටි මොනවද අනේ යන්නකො අ කලගෙන ඉතින් බදින මේ මම වෙනිවල් ගැට ටිකක් තැඹුවා. අපි දැන් මොකද්ද මං අරුවට කරන්නේ? මේක මෙහෙම යට යන්න දෙනවද? නැත්නම් මොකක් කර ගීමක් දෙනවද? මේ 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 මං නම් හිතන්නේ ඔය මදාවියොත් එක්ක හැප්පෙන්න යන්නේ නැතුව තමන්ගේ වැඩක් බලාගන්න එක තමයි හොඳම දේ. හරිද? ජූඩා. උඹට අමාරුද? නෑ බා. ඔළුව ගා කියන ඕයි. අමරේට ගැහුවා බං අතක්ක තුස ගන්න වෙලාවක් තිබ්බේ නැහැ මට නිගමට හිතුණා බං ඕක සෙටින් එකක් කියලා මං ඒක ලොකුවට ගත්තේ නෑ බං ඒ මේ රෙහාන් කතා කරනවා බං මට නම් මේ ෆෝන් එක දැන් මහා වාතයක් වෙලා තියෙන්නේ ආන්සර් කරා ආන්සර් කරා